Hey friends, welcome back to channel. අද කරන්න යන ටිකක් අමුතු වීඩියෝ එකක්. ඉතින් ඒ තමයි සිංහලෙන් කරන පළවෙනි M2 Pro Mac Mini unboxing එක. හරි, අපි දැන් මේක unbox කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි M2 Pro Mac Mini එක. ඉතින් මේක ගොඩක් slim minimalist design එකක් තියෙන computer එකක්. ඉතින් මේක performance ගත්තොත් එහෙම සාමාන්‍ය මේක high end Windows computer එක වගේම performance දෙනවා. මේකේ තියෙන්නේ Apple ළම produce කරන එයාලගේ custom M2 Pro chip එක. ඉතින් මේ M2 Pro chip එකේ 12 core CPU එකක් වගේම 19 core GPU එකක් තියෙනවා. ඒ වගේම මේක 32 GB RAM එකක් තියෙනවා. ඉතින් අපි බලමු box එකේ තව මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන documentation එක. ඉතින් ඒකේ Mac Mini එකට තියෙන පිටු දෙකක documentation එකක් තියෙනවා. ඒ වගේම warranty guide එක. ඒ වගේම අපිට ලොකු Apple sticker එකක් තියෙනවා. සාමාන්‍යයෙන් Apple product එකක් ගත්තාම Apple sticker කියන එක හම්බ වෙන දෙයක්. ඉතින් documentation part එකට තියෙන එච්චරයි. ඊට අමතරව තියෙන්නේ අපේ මේ charging cable එක. ඉතින් box එක ගත්තොත් එහෙම එච්චරයි. හරිම minimalist design එකක් තියෙන්නේ. charging cable එක විතරයි අතරම accessory එකට එන්නේ. අපි දැන් මේක පොඩ්ඩක් අයින් කරමු. දැන් ඊට පස්සේ අපි මේ තියෙන pull tabs ඔක්කොම අයින් කරලා අපි බලමු මේක මොන වගේද කියලා. ඒක මේ විදිහට අයින් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන යට ගහලා තියෙනවා Mac Mini කියලා. ඒ වගේම තව pull tab එකක් තියෙනවා. මේකේ තියෙන IO එක. ඒ කියන්නේ මේකේ තියෙන input output ports ටික බලා ගන්න තියෙන මෙතන. ඒ ටික වැහෙන්න එහෙම pull tab එකක් තියෙනවා. අපි ඒකත් අයින් කරගෙන බලමු. මෙතන තියෙන්නේ ඒ IO එක. ඉතින් මේ තමයි මම හිතන විදිහට සිංගලෙන් කරපු පළවෙනි M2 Pro Mac Mini unboxing එක. හරි මේ Mac Mini එක නෙමෙයි මොකක් unbox කළත් ඒකෙන් ඔයාලට take home message එකක් නැත්නම් ඒක වැඩක් නැහැ නේ. ඉතින් එහෙනම් දැන් අපි බලමු මේ Mac computers එහෙම නැත්නම් Apple computers ලංකාවේ condition එකට ගැලපෙනවද කියලා. ඉතින් මේකට තනි උත්තරයක් දෙන්න අමාරුයි. ඒක කෙනාගේ use cases අනුව වෙනස් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මම මීට අවුරුදු 3කට කලින් වගේ අහුවනම් මට තනි උත්තරයක් දෙන්න පුළුවන්. ඒක තමයි 90%කටත් වඩා වැඩි පිරිසකට මේක ගැලපෙන්නේ නැහැ කියන එක. මොකද මීට අවුරුදු 3කට කලින් Apple Macs වලට use කරේ Intel chips. ඉතින් ඒ වුණාට ඒ CPU එකම තියෙන Windows computer එකට Apple computer එකක් ගොඩක් ගන්නවා. මොකද Apple කියන්නේ ටිකක් විතර luxury brand එකක්. ඉතින් එයාලගේ build quality එකට එහෙම නැත්නම් aesthetics වලට ලොකු investment එකක් කරනවා. ඉතින් එයාලා මේ දේවල් වලට invest කරන එක අපිට customers ලා හැටියට ගෙවන්න වෙනවා. But at the end of the day අපිට ඕනේ ලස්සනවත් වෙන මොකක්වත් නෙමෙයි අපේ වැඩේ කරගන්න. ඉතින් Windows computer එකක් තමයි අපි ගෙවන කරන්න හොඳ performance එකක් තියෙන දෙයකට ඒ දවස්වල තිබ්බේ. ඉතින් මීට අවුරුදු 3කට කලින් Apple company Intel CPUs use කරන එක නවත්තලා එයාලගේ SoC එකක් use කරන්න පටන් ගත්තා. මීට අවුරුදු 3කට විතර කලින් එයාලා MacBook use කරන පළවෙනි SoC එක M1 කියලා එයාලා release කරා. ඉතින් දැන් යන්නේ එයාලගේ second generation එක. ඒ කියන්නේ M2. ඉතින් Intel වල i3, i5, i7, i9 තියෙනවා වගේ Apple වල M2, M2 Pro, M2 Max වගේ විවිධ variation තියෙනවා. ඉතින් මේ Apple ළම Apple Max වලට ඕන කරන chips හදන්න පටන් ගත්තට පස්සේ industry එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වුණා. ඉතින් මේ M series එකේ chips design කරලා තියෙන අඩු watts ප්‍රමාණයකින් වැඩි power එකක් දෙන්න. මේ වගේ Apple M series processors අඩු watts ප්‍රමාණයක් ගන්න ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. පළවෙනි වාසිය තමයි අපි ලැප්ටොප් එකක් වගේ ගන්නා යූස් කරන්නේ. ඒකේ බැටරි ලයිෆ් එක ගොඩක් වැඩි වෙනවා. උදාහරණයක් හැටියට අද මාකට් එකේ තියෙන Apple MacBook Air එක බැටරි ලයිෆ් එක සාමාන්‍ය පැය 15ක් 20ක් වගේ වෙනවා. අනිත් වාසිය තමයි මෙහෙම අඩු වෝල්ටේජ් එකක් ගන්නකොට ඒ කම්පියුටර් එක රත් වෙන එක ගොඩක් අඩු වෙනවා. ඉතින් මම මේ වගේ ලැප්ටොප් එකක් රත් වුණාම වෙන්නේ මොනවද කියන එක ගැන කරපු වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් බලන්න. මම ඒකේ link එක description එකේ දාන්න. මේ වගේ අඩු හීට් එකක් ජෙනරේට් වෙන හින්දා යාලට ගොඩක් slim විදිහට මේ Apple computers design කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේවට තියෙන හොඳම උදාහරණ තමයි MacBook Air, MacBook Pro, ඒ වගේම iMac කියන products. ඉතින් මේ වගේ Apple M series chip එක තියෙන Macs වල ගොඩක් වාසි තිබ්බට මට තාම Apple product එක ලංකාවේ බහුතරයකට recommend කරන්න ගොඩක් අමාරුයි. වැරදියට තේරුම් ගන්න එපා මම කියන්නේ Apple products හොඳ නැහැ කියලා නෙවෙයි. මම 2018 ඉඳන් දිගටම පාවිච්චි කරන්නේ Apple products and මම ඒ දේවල් වලට ගොඩක් කැමතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට Apple product එකක් විතරක් use කරන්න බැරි එක. මට හැම වෙලේම Apple product එකක Windows computer එකකුත් use කරන්න වෙනවමයි. මට මෙහෙම ලංකාවේ කිනාට Apple product එක recommend කරන්න බැරි ප්‍රධානම හේතුව තමයි software compatibility issues. ඒ කියන්නේ ලංකාවේ බහුතරය නෙවෙයි අතිමහත් බහුතරය use කරන්නේ Windows computer එකක්. එතකොට ඔයාලට විතරක් Apple computer එකක් තිබ්බොත් එහෙම Windows වල use කරන software වලට use කරන්න ප්‍රශ්න ඇති වෙනවා. ස්පෙෂලි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් IT sector එකත් එක්ක directly engage වෙන කෙනෙක් නම් මේකේ ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද Windows and Mac වලටත් වෙන වෙනම version එනවා. ඔයාලට කවදාවත් Windows වලට use කරන එක Mac එකක use කරන්න බෑ. ගොඩක් අය කතා කරන්න අකමැති වුණාට මගේ ඇරියට මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි ලංකාවේ software licensing වල තියෙන ප්‍රශ්නේ. අද අපි ගොඩක් දෙනෙක් මේ software licensing කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි රුපියල් 200ක් දීලා DVD එකට burn කරගෙන ලෝකෙ තියෙන ඕනම software එකක් use කරන්න පුළුවන් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. and එහෙම තමයි කරන්නේ. ඔය ගොඩක් අය කියලා කියන sector එක ඇතුලේ මමත් ඉන්නවා. මොකද මමත් සෑහෙන
කාලයක් යූස් කරේ ඔය වගේ පයිරේටඩ් සොෆ්ට්වෙයාර්ස්. ඉතින් මට මේ දේවල් YouTube channel එකක ප්‍රොමෝට් කරන්න බෑ. මොකද ඒක සෑහෙන නීති විරෝධී වැඩක්. يعني වෙන රටක වුණා නම් එහම අපිට ලොකු ෆයින් එකක් වුණත් මේකෙන් වදිනවා. හැබැයි මම කතා කරන්න ඕනේ මේක දෙපැත්තක් තියෙනවා. ද මාකට් එකේ තියෙන ඔරිජිනල් සොෆ්ට්වෙයාර්ස් වල ප්‍රයිස් එක ගත්තොත් එහම ඒක සාමාන්‍යයෙන් ලංකාවේ කිසිම කෙනෙක්ට දරන්න බැරි තරම් ලොකු ගාණක් වෙනවා. උදාහරණයක් හැටියට මම වීඩියෝ එඩිටින් වලට ගන්න Final Cut Pro කියන සොෆ්ට්වෙයාර් එක සාමාන්‍යයෙන් ලංකාවේ දින රුපියල් 150,000ක් වගේ වෙනවා. Microsoft package එකේ ඉඳන් අනිත් හැම සොෆ්ට්වෙයාර් එකම ගණන් සෑහෙන වැඩි. ඉතින් ලංකාවේ කෙනෙක්ගේ average income එකත් එක්ක මේ වගේ ගාණක් ගෙවලා අපිට සොෆ්ට්වෙයාර්ස් යූස් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මේකට ඔයාට මට බැරි වුණත් රජයක් විදිහට කරන්න පුළුවන් දෙයක් තමයි මේ companies එක කතා කරලා ලංකාවේ මිනිස්සුන්ට දරන්න පුළුවන් ගාණකට මේ සොෆ්ට්වෙයාර්ස් ලංකාවේ රිලීස් කරන එක. ඉතින් මේක අමාරු දෙයක්වත් කරන්න බැරි දෙයක්වත් නෙවෙයි ඉන්දියාව වගේ රටවල් මේක කරලා තියෙනවා. දෙවෙනි point එක තමයි මේ අපි කරන 90% වැඩවලට මේ වගේ professional grade software ඕනේ කරන්නේ නැහැ. අපිට market එකේ free and open source software ගොඩක් තියෙනවා. අපිට ඕනේ කරන වැඩ ටික යම් තාක් දුරකට කරගන්න පුළුවන්. අපිට පුළුවන් ඕනේ නම් ඒවත් එක්කත් වැඩ කරන්න. හරි, ඒ කතාව වැඩක් නැහැ. දැන් අපි කතා කරන්නේ ලංකාවට Apple computers ගැලපෙනවද කියන එක ගැන. මේ වගේ තියෙන software incompatibilities ඉඳ තාමත් මට Apple computer එකක් කෙනෙක්ට recommend කරන්න ගොඩක් අමාරු. විශේෂයෙන්ම student කෙනෙක් නම්. ඒ වගේම ඔයා job එකක් කරත් ඔයාට Apple computer එකක් use කරන්න වෙන specific හේතුවක් නැත්තම් හොඳම option එක තමයි Windows computer එකට යන්නේ. ඒ වගේම ඔයා computer එකක් ගන්න යන්නේ gaming වලට නම් අනිවාර්යයෙන්ම ඔයා Windows computer එකක් ගන්න ඕනේ. මොකද Apple Mac computers වල තියෙන weakම component එක තමයි gaming කියන එක. Mac computer එකක්. එහෙම නැත්නම් Apple computer එකක් winner වෙන ප්‍රධානම sector එක තමයි video editing and other creation කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය video editing, music creation වගේ දේවල් වලට Mac computer එකක් ගොඩක් powerful. ඒ කියන්නේ Windows computer එකකින් මේ දේවල් කරගන්න බෑ කියන එක නෙමෙයි කොහෙත්ම. Video editing වලට Adobe Premiere, DaVinci Resolve වගේ Windows and Mac දෙකේම වැඩ කරන ඕන තරම් softwares තියෙනවා. උදාහරණයක් හැටියට මේ දේ කරන්න පුළුවන් Apple computer එක විතරයි කියන කිසිම sector එකක් මට හම්බ වෙලා නැහැ. මේ වගේ software incompatibility issues තිබ්බට මේ Mac computers මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි. ඒ වගේ තියෙන build quality එක වගේම hardware software integration එක. ඒ කියන්නේ Apple company එකම තමයි යාළගේ hardware and software දෙකම හදන්නේ. ඒකින් දේවල් හොඳට optimize කරලා තමයි තියෙන්නේ. ඔයාලා දැනටමත් Apple ecosystem එකේ ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා Apple product එකට යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ Mac mini එක ඔයාලට interesting product එකක් වෙයි. ඒකට හේතුව තමයි මේ ළඟදි release වුණ M2 Mac mini එකේ base model එක සාමාන්‍යයෙන් $500ක් වගේ ගානකට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ₹1,00,000ට වඩා අඩු මුදල. ඉතින් අද market එකේ තියෙන baseline M2 Mac mini එකත් එක්ක සාමාන්‍යයෙන් average Windows computer එකකට compete කරන්න ගොඩක් අමාරුයි. හරි, මේක තමයි අද conclusion එක. ඉතින් මම හිතනවා මේක තමයි සිංහලෙන් කරපු පළවෙනි M2 Pro Mac mini unboxing එක කියලා. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. එහෙම වැරදුනොත් එහෙම extremely sorry. ඒක මම කොහෙත්ම හිතලා කරපු දෙයක් නෙවෙයි. මේ වගේ වෙනස් videos ඔයා මේ channel එකේ බලන්න කැමති නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි opinion එකක් තියෙනවා නම් ඒවත් දාන්න. මම හැම comment එකම කියවනවා. يعني ඒවට මම පුද්ගලිකවම උත්තර දෙනවා. ඉතින් හැමදාම වගේ මේ video එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් thanks. You guys are amazing and I meant that. ඉතින් ඔයා මේ video එකට කැමති නම් අනිවාර්යයෙන්ම මම laptop එක කොහොමද අවුරුදු 10කට වඩා use කරන්න කියන එක ගැන කරපු video එක බලන්න. ඒකේ link එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් please consider doing so. My name is Prabhu and this is Dr. Don Explains.